ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දූල පුතාලා අදත් මේ සම්බන්ධ වෙන්නේ. අපිට හරි සතුටුයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී හිටිය ලංකාවේ හතර කොනේ ඉන්න දරුවෝ අපිට කතා කරනවා. ඒ දරුවන් අතර ලකුණු 190ට උඩින් ගත්ත දරුවෝ ගොඩාක් කතා කළා. ඉතින් අපිට හරිම සතුටුයි ඒ දරුවෝ කිව් කතා ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ලකුණක් ගන්න ඒ අයට ශිෂ්‍යත්වයට මේ පාඩම් මාලාව ඉවහල් වෙච්ච ආකාරයේ පුංචි දුල පුතාලගේ කටින් අපිට කියද්දී හරි සතුටුයි. ඒ පුංචි දුල පුතාලා සමහර කාරණා අපේ පාඩම්වල කියවිච්ච විදිහ විභාගයට ඒ ප්‍රශ්න සැකසුණු විදිය ඊටම මතකින් අපිට කිව්වා. ඉතින් අපි හරි සන්තෝසයි විෂය නිර්දේශය නිවැරදිව උගන්නන අපිට අපේ පුංචි දුල පුතාට ශිෂ්‍යත්ව විභාගයේදී ඒ විෂය නිර්දේශයේ හරහාම ලැබෙන ප්‍රශ්න පත්‍රයකදී අපේ විෂය කරුණු අපේ පුංචි දුල පුතාට මතක් වීම ගැන. ඉතින් අපේ පුංචි දුල පුතාලගේ පාසල්වල ගුරුවරියන් ගුරුවරුත් ඒ උගන්වපු විෂය කරුණුම තමයි අපි මේ සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමෙන් උගන්වන්නේ. ඒ නිසා අපේ පුංචි දුල පුතාලා මතක තියාගන්න පාසලේ විෂය කරුණු අතපසු නොකර ඉගෙන ගන්න, හැමදෑම පාසල් යන්න, ඒවා නිතරම අභ්‍යාසවල යෙදෙන්න අපේ පුංචි දුල පුතාලා අමතක කරන්න එපා. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව ලියන පුංචි දුල පුතාලා මතක තියාගන්නට ඕනේ. මේ අවුරුද්දේ නම් පාසල් පාදක ක්‍රියාකාරකම් වලින් තමයි වැඩි අවස්ථාවක් ලැබෙන්නේ ශිෂ්‍යත්වයට. ඒ නිසා පාසලේ ගුරුතුමිය, පාසලේ ගුරුතුමාව විශ්වාස කරන්න, පුංචි දූල පුතාලා ඉගෙන ගන්න උපකාරක පන්තිවලට යනව ඇති, ඒ වගේම පත්‍ර බලනව ඇති, විවිධ මුද්‍රිත පෙළපොත් පරිහරණය කරනව ඇති. ඒ හැම එකකදීම පාසල්වල උගන්වන ගුරුවරු ගුරුවරියන්ගේ පන්තිවලට, ඒ වගේම පෙළපොත් ආශ්‍රිතව නිර්මාණය කරන පාඩම් පොත් පත්‍රවලට සම්බන්ධ වෙනවා නම් අපිට වැඩි ලකුණක් ගන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. එහෙනම් පුංචි දුවේ පුතේ, අද මම අපේ පුංචි දූල පුතාලත් එක්ක කතා කරන්න හිතුවේ අපේ අතීත විත්ති ගැන. පුංචි දූල පුතාලා දන්නවා අපේ අතීත විත්ති. අපි මතක් කරගත්තොත් ලංකාවේ තිබුණු වටිනා ස්ථාන, වටිනා නිර්මාණයන්, වැදගත් පුද්ගලයෝ, ශ්‍රේෂ්ඨ චරිත පිළිබඳව තමයි අපි කතා කරන්න ඕනේ. පුංචි දුව පුතා දන්නවනේ අනුරාධපුරය, පොළොන්නරුව වගේ රාජධානිවලදී ලංකාවේ විවිධ නිර්මාණයන් කළා. ඒ අතර සඳකඩ පහන අපේ පුංචි දුල පුතාලට දැකලා පුරුදුයි. සඳකඩ පහන තියෙන තැන්වල අපේ පුංචි දුල පුතාලට මුරගල, කොරවක්ගල, මකර තොරණ වගේ දේවල් දැක ගන්නට ලැබෙනවා. එතකොට පුංචි දුව පුතා දන්නවද ඔය චෛත්‍යවල බෝධීන් වහන්සේගේ බෝධි ප්‍රාකාරවල එහෙම තියෙනවා වාමන රූප. ඒ විතරක් නෙමේ, තවත් වටිනා වැදගත් ස්ථානවලදී අපිට දකින්න ලැබෙනවා හංස පූට්ටුව. එතකොට පුංචි දුවපුතේ, මේ වගේ නිර්මාණවලට අමතරව අපේ පුංචි දුව පුතාට මතක් වෙනවනම් මේ කලා නිර්මාණයන් බොහොමයක් පැරණි නිර්මාණ තුලින් දැක ගන්න ලැබෙනවා. මොනවද මේ කලා නිර්මාණයන්? පුංචි දුල පුතාට මතක නම් පල්ලු මෝස්තර තිබෙනවා මේ නිර්මාණ අතර. පල්ලු මෝස්තර අපි එකක් දෙකක් මතක් කරගත්තොත් අරිම්බුව, ගල් බින්දුව, තනිපට ලනුව, දෙපට ලනුව, කුන්දිරකන්. දැන් අපේ පුංචි දුව පුතා මේවා හොයලා බලන්න ඕනේ, මේ වගේ නමින් හඳුන්වන රූප මොන හැඩේද කියලා. දැන් අරිම්බුව කියන පල්ලු මෝස්තරේ අපි මතක් කරගත්තොත් අපිට පේනවා වෘත 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 ගණනාවක් එක දිගට සම්බන්ධ කරලා අඳින ලද රටා මෝස්තරේට තමයි අපි අරිම්බුව කියලා කියන්නේ. එතකොට පුංචි දුවේ පුතේ ගල් බින්දුව කියලා කියන්නේ ඒ වෘතයක් සහ කොටුවක්, ආයි වෘතයක් සහ කොටුවක්.
ඔය විදියට දිකට එක පෙළට යෙදෙනවට අපි කිව්වා ගල් බින්දුව කියලා. ඉතින් අපේ පුංචි දුව පුතා බලන්න ඕනේ හාවඩිය, දියරැල්ල, තනිපට ලණුව, දෙපට ලණුව වගේ මම මතක් කළ රූප හැඩ පුංචි දුව පුතාලා හොඳින් දැක්ක හඳුනා ගන්න උත්සාහ කරන්න ඕනේ. පුංචි දුව පුතේ අද අපි මේ අතීත විත්ති කියන කොටසේ තවත් කාරණා ගණනාවක් කතා කරනවා. පුංචි විවේකයක් අරගෙන ගීතයක් රස විඳලා. ඕ පුංචි දූපතේ අද අපි පාඩමෙන් කතා කරන්නේ අතීත විත්ති පිළිබඳව. අපිට අතීත විත්ති කොයි වගේ තැන්වලින්ද දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ? අපිට පුළුවන් පැරණි අයගෙන් අහලා දැනගන්න. ඒ විතරක් නෙමේ, උගත් විදුහල්පතිවරු, ගුරුවරු, ගමේ ඉන්න ග්‍රාමසේවක මහත්තයා, ගමේ ඉන්න හාමුදුරුවන් වහන්සේ වගේ වැදගත් වැඩිහිටි අයගෙන් අහලා අපිට පුළුවන් අතීත තොරතුරු දැනගන්න. විශේෂයෙන් පුංචි දුවගේ පුතාගේ නිවසේ ඉන්න ආච්චි අම්මත් අතීත විත්ති දන්නවා. ගමේ නම හැදිච්ච විදිය, ඒ වගේම සමහර උපහැරණ සකස්සුන විදිය ඔන්න ආච්චි අම්මගේ කතන්දර වලින් අපිට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. පුංචි දුව පුතා දන්නවා ලංකාවේ අනුරාධපුරේ වගේ නගරයකට ගියොත් අපිට එහි විශේෂිත ස්ථාන දැක ගන්න ලැබෙනවා. මොන වගේ තැන්ද? කුට්ටම් පොකුණ, ලෝවා මහාපාය, ඉසුරු මුනිය, නිස්සංක මල්ල ලතා මණ්ඩපය, ගල් පාලම, සමාධි බුද්ධ ප්‍රතිමාව, රුවන්වැලි මහා සෑය, අබේගිරිය, මිරිසවැටිය, ඔය වගේ ඔන්න අතීතයෙන් උරුම වෙච්ච ස්ථාන, වටිනා තැන් අපිට දැක බලා ගන්න ලැබෙනවා. දැන් අපේ පුංචි දුව පුතා උත්සාහ කරන්න ඕනේ මේ අමරණීය නිර්මාණයන් මොන වකවානුවලද සිද්ධ වුණේ, ඒ වගේම ඒවා ඉදි කළේ කාගේ අනුග්‍රහයෙන්ද, කවුද මූලිකත්වයේ ගත්තේ. දැන් අපේ පුංචි දුව පුතා දන්නවා රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්න මූලිකත්වයේ ගත්තේ දුටුගැමුණු රජතුමා. එතන අබේගිරිය ආශ්‍රිත නිර්මාණයන් වලට මූලිකත්වයේ ගත්තේ වලගම්බා රජතුමා. එතකොට නිස්සංක මල්ල ලතා මණ්ඩපය කියන තැන රාජසභාව නිර්මාණය කළේ නිස්සංක මල්ල රජතුමා. එහෙනම් දැන් අපේ පුංචි දුව පුතා හොයලා බලන්නට ඕනේ කුට්ටම් පොකුණ, ඉසුරු මුනිය, ගල් පාලම, ඔය වගේ නිර්මාණයන් මොන රජවරුන්ගේ මූලිකත්වයෙන්ද සිද්ධ කළේ කියලා. ඉතින් අපි අතීත විත්ති ගැන අපේ පුංචි දුව පුතා එක්ක මද වශයෙන් තමයි කතා කළේ. අපි පුංචි දරුවෝ ඒ ආශ්‍රයෙන් කරුණු හොයලා එක්රැස් කරගන්න උත්සාහ කරන්න ඕන. පුංචි අපේ ගුරු ගෙදර වැඩසටහන තුළ අපේ පුංචි දුව පුතාලා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා දැනුම බලන්නට. අන්න ඒ වගේ වටත් සවන් දුන්නාම තවත් වැදගත් කරුණු මේ ආශ්‍රිතව අපේ පුංචි දුව පුතාට ඉගෙන ගන්නට ලැබේවි. හොඳයි, එහෙනම් පුංචි දුව පුතේ මම නැවත අපේ පුංචි දුව පුතා එක්ක හිට හමු වෙනවා. එතෙක් අපේ පුංචි දුව පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි